කොහොමද සතියකින් පස්සේ ඔබ සිනමාටෝකිස් එක එකතු වෙන්නේ? ඉතින් කොහොමද දන්නව දැන් අමුත්තා කවුද කියලා? විශේෂත්වයන් දෙකක් තියෙනවා. මේ විශේෂත්වයන් දෙක චිත්‍රපට දෙකක් ගැන. ඉතින් ඒ අමුත්තට අපි එන්නේ කිව්වා අපේ චර්ණ මැදිරියට ඒ ගැන කතා කරන්න. හරිම සුවිශේෂී අවස්ථා දෙකක්. ඒ හින්දා මේ අමුත්තව අපිට මග අරින්න බෑ. ආවේ ශ්‍යාම් ප්‍රනාන්දු. අයබෝන්. අයබෝන්. ඉතින් මේ වගේ කාලෙක අපේ හෙළවුඩය සහ ඉන් එළිය වෙච්ච වැඩ දෙකක් සම්බන්ධයෙන් ශ්‍යාම් ප්‍රනාන්දු අපිට අමතක කරන්න බෑ. ඉතින් ශ්‍යාම් මේ දිනවල නිහඬව ඉන්න ඇති. නමුත් ඒ වැඩ දෙක නිසා ඉස්සරහට ශ්‍යාම්ගේ වැලියු එක වටිනාකම ඉතා ඉහළ යන බව අපිට දැනුන නිසා තමයි අපි ඔහුත් එක්ක කතා කරන්න ඕනේ. සිනමාවට එන්න ඕනේ. නමුත් මේ අර්බුදස්සේ වේදිකාවට මොකද උනේ කියලාත් අපි දන්නේ නැහැ. අපිට හිතා ගන්නත් බෑ. මොකද ඔබ වේදිකාවේ තමයි වැඩි හරියක් හිටියේ ඔබේ කාලේ. මොකක්ද ඇත්තන වේදිකාවට උනේ? බරපතලයි. ඒ කියන්නේ 2020 අන්තිම භාගයේ අපි අවසාන දර්ශනයක් කරාට පස්සේ මටත් වේදිකාවට නගින්න බැරුව ගියා. ඉතින් එකක් තමයි ප්‍රධාන වශයෙන් අර කොවිඩ් ප්‍රශ්නය නිසා කොළඹ ආශ්‍රිතවත් අපිට සංවිධානය කරන්න බැරුව ගියා නාට්‍යයක්. පිටපළාත් වල කොහොමත් ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ පිටපළාත් වල නාට්‍ය සංවිධායකින්ට ප්‍රධාන වශයෙන් නාට්‍යයක් සංවිධානය කරන්න බෑ. මේ තියෙන ප්‍රවාහන ගාස්තු එක්ක ඒගොල්ලන්ට නාට්‍ය දර්ශනයක් පිටපළාත් වල පවත්වනවා කියන්නේ බරපතල ප්‍රශ්නයක්. ඉතින් මමත් අවුරුදු 2කින් වේදිකාවට ගොඩ වෙලා නැහැ. ඒත් එක්කම අර ඒක පොඩි අර ඒ කියන්නේ මේ සභාව ධර්මයේ සහ මගේ දෛවයේ පොඩි සම්බන්ධයක් වගේ මේ ඔය කොවිඩ් අර්බුදය පටන් ගන්න මොහොතේ මම සම්බන්ධ වෙලා හිටපු නාට්‍ය කීපයකට తాවකාලිකව අපිට මේ කමාවක් තියන්න සිද්ධ වුණා. ඒ කියන්නේ නාට්‍ය පවත්ව ගැනීමේ ප්‍රශ්නයක් නිසා. ඒ වෙද්දි මම ගත්ත තීරණයක් එක්ක ඒ කියන්නේ මම පෞද්ගලිකව තීරණයක හිටියා. මෙතනින් පස්සේ ඒක මේ කොවිඩ් අර්බුදය ගැන මම දැනගෙන ගත්ත තීරණයක් නෙවෙයි. මම හිතුවා මම කියන්නේ පෞද්ගලිකව මම මේ ලොකු කාලයක් මම වේදිකාවේ රඟපාන්නේ නැහැ කියලා. ඒක මගේ පෞද්ගලික තීරණයක්. ඒක අර ස්වභාව ධර්මයයි මගේ පෞද්ගලික තීරණයයි එකතු වෙලා අර කොවිඩ් වලින් තියපු කමාව මගේ වේදිකා ජීවිතේ ෆුල් ස්ටොප් එකක් වුණා කියලා මං හිතනවා. ඉතින් ලංකාවේ වේදිකා තත්ත්වය ඔහොමයි. ඉතින් සිනමාවේ මනයි ඔබට හෙළවුඩය බැරි නම් රටෙන් එළිය පවා ඔබට විඳින්න නම් දේවල් උන්තරන් තියෙනවා. ඉතින් ලොකුම දේ තමයි ශ්‍යාම් ප්‍රනාන්දු ඒ ගොඩේ ඉන්නවා. චිත්‍රපට දෙකක් තියෙනවා. එකක් සීඩ්ස් ප්‍රාණ. අපි චිත්‍රපටයේ පාර්ශවකාරයත් එක්ක කතා කරා. සිනමාටෝකිස් එක්ක අධ්‍යක්ෂකතුමා ආවා. උත් එක බෙදාගත්ත දේවල්. ඒ වගේම ඔබ දන්නේ නැතුව ඇති ඉන්දියාව හොලවන්නට නියමිත චිත්‍රපටයක් ළඟදිම එනවා. පොන්නියෙන් සෙල්වන් 1 පළවෙනි කොටස. මණි රත්නම්ගේ අධ්‍යක්ෂණයක් සහ ඉන්දියාවේ දැවැන්තම නළුලිලියෝ මේ චිත්‍රපටයේ ඉන්නවා. ඒ අතරේ ශ්‍යාම් ප්‍රනාන්දුත් එක්කෙනෙක්. ලොකුම දේ ඒකයි. ඒකත් අපි කතා කරන්න ඕනේ. අපි පොන්නියෙන් සෙල්වන්ගෙන් පටන් ගමු දැන්. චිත්‍රපටය ලැබුණේ කොහොමද සහ මේ මණි රත්නම් එක්ක කොහොමද ගනුදෙනු හදාගත්තේ? මොකද අපිට අමතක කරන්න බැරි කොටසක් ඔබේ ගමනේ. ඔව් ඒක කොහොමද ලැබුණේ කියන එකයි මණි රත්නම්ගේ එකයි විශාල පරාසයක් අපි කතා කරමු. ඒ කියන්නේ මම දවසක් ෂනල් නිකන් මේ ගෙදර ඉන්නකොට හිතුවා මේ ඉන්දියානු සිනමාවේ මේ අපි දකින ඒ දැවැන්ත රංගපෞරුෂයක් තියෙන සහ මේ ලොකු මේ ස්ටාර්ඩම් එකක් තියෙන මේ තරු වටිනාකමක් තියෙන ඒ නළුව එක්ක මේ ඒක මම තනියම හිතපු දෙයක්. නිකන් මොනවා හරි දෙයකට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න තිබුණා නම් මගේ ජීවිතේ මේ රංගන ජීවිතේ මම මැරෙන්න ඉස්සෙල්ලා කියලා මට නිකන් හිතුණ දවසක්. ඒ හිතිලා මාස කීපයකට පස්සේ මට කතා කරනවා ඉන්දියාවෙන් මෙහෙම මේ මණි රත්නම් කියන අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටියකට ඔඩිෂන් එකක් කරනවා. ඒකට ඔබව තෝරගෙන තියෙනවා හැම චරිතයකට. ලංකාවේ ප්‍රසන්න විතානගේ මහත්මයා ඒක සම්බන්ධීකරණය කරනවා ඔබ වෙනුවෙන් ඒකට ඔහුත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒක ඇහුණාම මේ ඒක තමයි අර මේකේ මේ පළවෙනි අවස්ථාව කියන්නේ මේ ගනුදෙනුව සිද්ධ වෙන. ඉතින් මම ඇත්තටම මේ වෙලේ විශ්වාස කරේ නැහැ. يعني චිත්‍රපටිය මට රංගපාන අවස්ථාවක් ලැබෙයි කියලා. මම ඒකත් ලොකු වටිනාකමක් විදියට හිතුවේ මණිරත්නම් වගේ මේ ඉන්දියාවේ ලෙජන්ඩ් එකක් අපි හැමෝම දන්න මණිරත්නම් කියන සිනමාකරුවම يعني දැන් ඉන්දියානු ගොඩක් සිනමා අධ්‍යක්ෂකවරුන් ලංකාවේ අය දන්නේ නැහැනේ. හැබැයි ලංකාවේ අය ඉතාම හොඳට දන්නවා මණිරත්නම්ව. ඒ කියන්නේ ඔහුගේ ඉතිහාසයේ නිර්මාණ වෙච්ච චිත්‍රපට ඔහුට ලංකාවේ සම්බන්ධිකුත් තියෙනවා. ලංකාවේ රූගත කිරීම කරලා තියෙන ඔහුගේ චිත්‍රපටි රාශිය. ලංකාවේ මුතුමිට්ට චිත්‍රපටය ලංකාවේ රූගත කිරීම. රාවන් චිත්‍රපටය ඊට පස්සේ ලංකාවේ රූගත නොකරත් ගුරු වගේ චිත්‍රපට හැමෝම බලලා තියෙනවා. ඒ සින්දු ලංකාවේ ප්‍රේක්ෂකයෝ හොඳටම දන්නවා මණිරත්නම්. ඉතින් මම හිතාගෙන හිටියේ මට ඒකට ඔඩිෂන් එකකට ගිහිල්ලාවත් ඇති කියලා. ඉතින් ඉස්සෙල්ලා මොනේ ඇත්තටම මේකේ සම්බන්ධීකරණය කරේ ලංකාව වෙනුවෙන් ප්‍රසන්න විතානගේ. ඔහුගේ චිත්‍රපටියේ තියෙනවා සිංහල භාෂාව කතා කරන චරිතයක්. සිංහල රජ කෙනෙකුගේ චරිතයක්. ඉතින් මේ චරිතය නිරූපණය කරන්න මේ සිංහල කතා කරන නිසා ශ්‍රී ලාංකිකෙක් ඕනනේ. නැත්තම් ඔවුන්ට රජවරු ඕන තරම් කියන්නේ රංගන ශිල්පීන් ඉන්දියාවේ ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් වාසනාවකට අර ඉන්දියාවේ ස්ටාර්ඩම් එකක් තියෙන නළුවා අතරේ සිංහල කතා කරන්න අය බැරි නිසා ඔවුන් ලංකාවෙන් නළුවෙක් හොයනකොට මේ ඒකත් තව අහම්බෙන් වාසනාවකට ඒ නිෂ්පාදන කණ්ඩායම මේ සිංහල කතා කරන නළුවෙක් හොයනකොට මණිරත්නම් මහත්මයා කියලා තිබුණා මේ يعني මෑතක ඔවුන්ට දකින්න يعني ඉන්දියාවේ يعني DVD එකක් හරි මොකක් හරි එහෙම අරගෙන බලන්න පුළුවන් මේ සිංහල චිත්‍රපටි කීපයක් බලන්න කියලා. ඒ අතරේ ඔහුත් බලලා තිබුණා. ඔහුගේ විදායක නිෂ්පාදකවරයා එක්සිකියුටිව් ප්‍රොඩියුසර් සිවානන්ද කියලා ඔහුත් බලලා තිබුණා මේ ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව ඔබ එක කියන චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය නිසා තමයි මාව මේ ඔඩිෂන් එකට තේරෙන්නේ. ඉතින් ඔඩිෂන් එකක් අපි වීඩියෝ ඔඩිෂන් එකක් කරලා යවුවා ලංකාවෙන්. ඒකට උදව් කරා ඇත්තට ප්‍රසන්න විතානගේ මහත්මයාත්. ඒකෙන් තේරුණා. ඊට පස්සේ අවසාන වශයෙන් ඉන්දියාවට ගිහිල්ලා ඔඩිෂන් එකක් කරලා මේකප් එකක් කරලා ලුක් ටෙස්ට් එකක් කරලා අවසාන වශයෙන් ඔහු තීරණය කරා මම මේ චරිතය කරනවායි කියලා. ඒ ගෙදර ඇවිල්ලත් ඊට පස්සේ මේ ෂූටින් ෂෙඩියුල් එක මට කන්ෆර්ම් කරාම තමයි මම විශ්වාස කරේ මම මේ චිත්‍රපටයේ ඉන්නවා කියලා. දැන් ඒ කාලය ඇතුළත මණිරත්නම් කරපු බ්‍රීෆ් එක මතකද? මොකක්ද මණිරත්නම් ඉල්ලුවේ ශාම්ගේ? මණිරත්නම් හුස්ම ගත්ත හැටි තමයි මට මතකයි. ඒ කියන්නේ මම ඉස්සෙල්ලම ඔඩිෂන් එකට ගියේ ඔහුගේ චෙන්නයි වල තියෙන ඔෆිස් එකට. ඒක තට්ටු 3ක් විතර තියෙන බිල්ඩින් එකක්. මම යන දවස්වල තමයි මේ මූලික නිෂ්පාදන කටයුතු සැලසුම් කරන්නේ. ප්‍රී ප්‍රොඩක්ෂන් වැඩ කියලා අපි කියන්නේ. එතකොට ඒ වෙනකොටත් අර නලු නිලියෝ ඔඩිෂන් වලට එතෙන්ට එනවා, ලුක් ටෙස්ට් වලට එනවා, මේකප් ටෙස්ට් වලට එනවා. ඒක හරි අපූර්ව අත්දැකීමක්. ඒ කියන්නේ මේ මම ඔෆිස් එකට ගියාම පහළම තට්ටුවේ තමයි ට්‍රාන්ස්පෝර්ට් හැන්ඩල් කරන ඒවා, එයා ටිකට්ස් එහෙම. මොකද අපි ඉන්දියාව ඇතුලේ ගත්තත් ඉන්දියාව ඇතුලෙත් ගොඩක් අය මේ ප්ලේන් එකේ ට්‍රැවල් කරන්න ඕනනේ එහාට මෙහාට. ඉතින් එහෙම ගත්තාම සමහරක් විට මේ කොළඹ ඉඳලා අඩුම සමහර නළුවන්ට ඉන්දියාවේ ඉඳලා ඒ ඔඩිෂන් එකට නළුවන්ට වඩා අඩු කාලෙකින් විනාඩි 55න් මම චෙන්නයි වලට යන්න පුළුවන් නේ අපිට. ගිහිල්ලා ඒ පහළ දැක්කේ ඒ නිෂ්පාදන සැලසුම් වල මේ ට්‍රාන්ස්පෝර්ට් කරන යන එන ඒ පැත්ත. මැද තට්ටුවට ගියාම ඒකේ තමයි මේකප්ස් කරන්නේ, එක සෙක්ෂන් එක කොස්ටියුම් කරන්නේ. උඩම තට්ටුවේ තමයි නිෂ්පාදන විධායක කටයුතු සිද්ධ වෙන්නේ සහ එතන මණිරත්නම්ගේ කාර්යාලය තියෙන්නේ, ඔහුගේ කාමරය තියෙන්නේ. ඒක හරි සුවිශේෂී මේ ඉඩක් සහ පෞරුෂයක්. ඔහුගේ කාමරයේ තිබුණේ මේසෙකුයි පුටු දෙකකුයි විතරයි. ඒ කියන්නේ දැන් මම ලෙජෙන්ඩරි ෆිල්ම් මේකර් කෙනෙක් වුණා නම් මගේ මම මගේ ෆොටෝ ගහගෙන මම කරපු චිත්‍රපටිවල සම්මාන තියාගෙන මම නිකන් මාව මේ පෙන්වන්න ගොඩක් දේවල් මම හදනවනේ. හැබැයි මට එතකොට තමයි තේරුනේ මේ ලෙජන්ඩ් කෙනෙකුට එයාට මොකුත් පෙන්වන්න ඕනේ නෑනේ. එයා ඉන්නවනේ දෙයියනේ. මේ මණිරත්නම් ඉන්නවා එතන. එතන. ඒ මනුස්සයට පෙන්වන්න දෙයක් නැහැ. ඒක හරි සුවිශේෂී අවස්ථාවක්. මාත් එක්ක පැයක් විතර මට ඔඩිෂන් එකෙන් පස්සේ කතා කරන්න හම්බුණා. ඔහු ලංකාවේ සිනමාව ගැනත් ඔහුට අවබෝධයක් තියෙනවා. ලංකාවේ සිනමාව ගැන මම කොහොමද ඔබ ඇහුවා වගේ කොහොමද රංගනයට පිවිසුනේ. ඒ කියන්නේ මගේ හිතට දුක හිතිච්ච එකම එක දෙයක් තියෙනවා. ඔහු මගෙන් ඇහුවා ඇයි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඔහුට ඒ කියන්නේ මේක මට පුරාජේරුවක් විදිහටම කියන්න පුළුවන්. ඔහුට මේ ඒ කියන්නේ ඒ ඔඩිෂන් එකේදී ඔහු ගොඩක් කැමති වුණා. ඒ කියන්නේ මගේ අපේ කොහොමත් ඉන්දියානු පෙනුමක් අපි හැමෝටම තියෙනවානේ. ඉතින් මේ ඉන්දියානු භාෂාවක් කතා කරන්න පුළුවන් වුණා නම් ඉන්දියාවේ වැඩ චිත්‍රපටිවල නැවත නැවතත් වැඩ කරන්න තිබුණා කියන හැඟීමක් මට තිබුණා. ඒ හැමෝ හරි විශේෂයි ඒ සරලකම ඇතුලේ තිබුණු දැවැන්තකම සහ ගැඹුරුකම මේ ඒක මමත් ජීවිතේ හරි ආස දෙයක්. ඒ වගේ චරිතවලට ඉතින් මට ඒක තවත් තහවුරු වුණා මේ ඒ කියන්නේ මිනිහෙක් මිනිස්සෙක් කලාශිල්පියෙක් විදිහට මේ විශාල වෙද්දි ඉන්න ඕන විදිය ගැන. අපි විශාල වෙද්දි අපි මොකොත් පෙන්වන්න ඕනේ නැහැ. ඒ කියන්නේ tamun හිටියාම ඇති. ඒ වෙනකන් tamun හදලා තියෙන ගොඩනගලා තියෙන tamunගේ icon එක තමයි වඩා බලවත් කියලා මේ ඔහු හම්බුනාට පස්සේ මට තේරුණා. මණිරත්නම් ශ්‍යාම් ගැන අදහස අරගෙන තිබුණේ ශ්‍යාම් කීප විදියට ඔබ නැතු ඔබ එක චිත්‍රපටයේ ප්‍රසන්න විධානක අධ්‍යක්ෂණය. ඒ චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය වුණාට පසුව සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිලිය හම්බුනේ අංජලි පටිල්. ඒ කියන්නේ ශ්‍යාම්ගේ බිරිඳ විදියට රංගපාපු නිලිය. ඇය ආවේ ඉන්දියාවේ. ඇය ඒ වකවානුවේ ප්‍රකාශ කළා ඒ සම්මානය ඇයට ලැබෙන්නේ නැහැ ශ්‍යාම් ප්‍රනාන්දු අනිත් පැත්තෙන් හිටියේ නැත්තම්. ඒක ඔහුට දීපු උශාල ඇගීමක්, කදවතින් දීපු ඇගීමක් මට මතකින්ද මම ශ්‍යාම් මෙතන ඉන්නේ හින්දා මම ඒකත් කියන්න. ඉතින් දැන් ඊට අමතරව මේ ශ්‍යාම් කිව්වා මේ සිංහල රජෙක්ගේ චරිතයක් පොන්නියන් සෙල්වන් චිත්‍රපටයේ තියෙන්නේ කියලා. කවුද මේ සිංහල රජා? මොකක්ද ඒ රජා චිත්‍රපටය ඇතුලේ කරන්නේ? මේ චිත්‍රපටයේ පිටපත පසුබිම් වෙන්නේ කල්කි කියන ඉන්දියානු රචකයාගේ පොතක් ග්‍රන්ථයක් ඇසුරෙන් තමයි මේ තිර පිටපත නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොන්නියින් සෙල්වන් කියන එක මීට දශක ගණනාවකට කලින් ලියවිච්ච පොතක්. එතකොට ඒක පාදක කරගෙන තමයි මණිරත්නම් තමයි මේකේ මේ ස්ක්‍රීන් ප්ලේ එක ලියන්නේ, තිර පිටපත ලියන්නේ. මේක ඒ කියන්නේ ඓතිහාසික සත්‍ය සිදුවීම් ටිකකුත් පාදක කරගත්ත ඒ හරහා මේ තිර පිටපතේ සමහර ගොඩනගපු නිර්මාණශීලීව ගොඩනගපු චරිතත් එක්ක තමයි මේ තිර පිටපත ලියවිලා තිබුණේ. කොහොම නැත් ඉතිහාස කතාවේ පාදක වෙනවා මේ අනුරාධපුර යුගයේ අවසාන පරිච්ඡේදය. ඒ කියන්නේ අපි හැමෝම දන්නවා අනුරාධපුර යුගයේ බිඳ වැටෙනකොට අපේ හිටපු අන්තිම රජුරෝ තමයි පස්වෙනි මිහිඳු කියන රජතුමා. ඔහුගෙන් පස්සේ තමයි මේ අනුරාධපුර මේ රාජධානිය අපිට අහිමි වෙන්නේ. එක පැත්තකින් ලංකාවේ මේ කියවෙන ඔහු ඉතිහාසයේ කියවෙන ඔහු ටිකක් රාජ්‍ය පාලනයේ තරම් දක්ෂ රජ කෙනෙක් නෙවෙයි කියලා. ඒක විවාදාත්මක අදහසක්. ඒ පස්වෙනි මිහිඳු රජතුමාගේ චරිතය තමයි මට මේ පොන්නියින් සෙල්වන් චිත්‍රපටය නිරූපණය කරන්න ලැබෙන්නේ. මෙය ඒ කියන්නේ ඉන්දියාව හා සම්බන්ධ වෙන්නේ ඔය සමකාලීනව මේ චෝල ආක්‍රමණයක් සිද්ධ වෙනවා ඉන්දියාවෙත් ප්‍රාන්ත කීපයක් හරහා. ඒක ලංකාවටත් සම්බන්ධ වෙනවා චෝල ආක්‍රමණය. ඉතින් ඒ චෝල ආක්‍රමණයට සම්බන්ධව කියන අනුරාධපුර රාජධානිය අපිට අහිමි වුණාම තමයි පොළොන්නරුව රාජධානිය පටන් ගන්න. අපි හැමෝම දන්නවා ඒක ගොඩාක් මේ ඉන්දියානු සංස්කෘතිය ආවාසයේ ගොඩක් බලපෑම ඇති වෙච්ච රාජධානියක්නේ. ඉතින් අනුරාධපුර රාජධානිය හිටපු අන්තිම රජුරුව පස්වෙනි මිහිඳුගේ චරිතය තමයි මේ මට නිරූපණය කරන්න වුණේ පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ. අපි දැන් අර සීඩ්ස් වලට එන්න අවශ්‍යයි. දැන් සීඩ්ස් වලට කලින් මෙච්චර වැඩක් කරන්න රටෙන් එළියට ගියාට පස්සේ ඊයර ලැබපු කර්මාන්තමය අත්දැකීම් ඇතිනේ. මං හිතන්නේ මේ ලංකාව ඇතුලේ ශාම්ට ලැබුණා කියලා ඒ වගේ ලොකු සෙට්ස් ඇතුලේ ඒ වගේ විශාල දර්ශනතල ඒ වෙනුවෙන්ම හැදිච්ච දර්ශනතල වල වැඩ කරන්න ලැබුණායි කියලා ඒ කියන්නේ අපිට හිතන්න අමාරුයි. ඊ අත්දැකීම විස්තර කරොත්. ඒක ශෙනල් මේ ඒ කියන්නේ මං හිතන්නේ මටවත් ආයේ ජීවිතේ එහෙම අවස්ථාවක් ලැබෙයි කියලා. මං කියන්නේ නිර්මාණශීලීව ගත්තොත් අපේ අධ්‍යක්ෂකවරු ඉන්නවා නිර්මාණශීලීව දක්ෂය ඉන්නවා. හැබැයි අපි අපේ තියෙන යථාර්ථය තමයි අපිට ලංකාවේ දේශීය සිනමා කර්මාන්තයට එහෙම විශාල පිරිවැයක් දරලා මේ එවැනි දැවැන්ත නිර්මාණ කරන්න ලැබෙන්නේ නැහනේ. එතකොට ලංකාව ඇතුලේ මේ ඉන්දියාවේ නිෂ්පාදනය වෙන විශාල පිරිවැයක් දරන මේ නිෂ්පාදනයකට සම්බන්ධ වෙන්න අපිට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාව ඇතුලේ කොහොමත් වෙන්නේ නැහැ. මගේ වාසනාවකට මට සම්බන්ධ වෙන ලැබුණු පළවෙනි ඉන්දිය චිත්‍රපටියම ඉන්දියාවේ ශිල්පීන්ට ගත්තත් ඒ කියන්නේ මට එහිදී හම්බ වුණු ඔය කියන්නේ ජයම් රවි කාර්ති වගේ නළුවෙක් එක්ක කතා කරන්න ලැබුණා මට. එතකොට ඒගොල්ලෝ එහෙ ස්ටාඩම් එකක් තියෙන නළුවෝ මේ තරු වටිනාකමක් තියෙන අය. ඒගොල්ලන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් තමයි මණිරත්නම්ගේ පොන්නියින් සෙල්වන් එක වැඩ කරන්න ලැබෙන එක. එවැනි දැවැන්ත නිෂ්පාදනයක වැඩ කරන්න ලැබෙන එක. ඉතින් ඔබ කිව්වාගේ විශාල අත්දැකීම් පරාසයක් ලැබුණා. මට සති දෙකක් විතර ඒ කියන්නේ තායිලන්තයේ සහ ඉන්දියාවේ මට ඉන්න ලැබුණා. මම හිටියේ දර්ශන 3ක වුණාට මට වැඩි කාලයක් ඒ රෝගත කිරීම එක්ක ඉන්න ලැබුණා. ඒකත් ලොකු වාසනාවක්. එතකොට මට දකින්න ලැබුණා එවැනි මේ විශාල සිනමා කර්මාන්තයක මේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද සැලසුම් කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක මට S2 දකින්න ලැබුණා. ඒක ශෙනල් ඒ කියන්නේ අපිට සමහර ඒවා තියෙනවානේ. ඒ කියන්නේ අපේ සීමාව ඇතුලේ අපිට තේරුම් ගන්න බැරි විශාල දේවල් එවැනි දැවැන්ත සිනමා නිර්මාණයක් ඒක. මම හිටපු එක දර්ශන තලයක මම දන්නේ එක දවසක හිටියා 1000කට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ සහායක රංගන ශිල්පීන් ඇතුළුව නිෂ්පාදන කණ්ඩායමේ අපි ගත්තොත් කැමරා කණ්ඩායම ඊට පස්සේ සහාය අධ්‍යක්ෂකවරු මම හිතන්නේ 20ක් 25ක් ඉන්න ඇති ප්‍රොඩක්ෂන් කියන්නේ නිෂ්පාදන සහායකයෝ 40ක් 50ක් ඉන්න ඇති. එදා හිටපු ඒ කියන්නේ මේ යුද්ධයක අවස්ථාවක් තිබුණා. ඒකත් හරි සුවිශේෂී අවස්ථාවක්. අර ජයම් රවි කියන මේ ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවා සමග ඒ කියන්නේ මේ මගේ හමුදාව මේ පස්වෙනි මිහිඳුගේ හමුදාව යුද්ධ කරන මේ ඒ දර්ශනය. ඉතින් ඒකේ මේ 500 වගේ ඇත්තටම දෙපැත්තටම ලොකු හමුදාවක් හිටියා. එතකොට එතනම 1000ක් විතර සෙනඟ අශ්වයෝ ඒ කියන්නේ 100ක් විතර ඒ අශ්වයෝ එක්කන ඒගොල්ලන්ගේ වාහන එක්ක ඒගොල්ලන්ව මේ බලා ගන්න අය එක්ක ඒ කියන්නේ ඒක වෙනම ගම්මානයක්. ඒ කියන්නේ මිනිස්සු 1000ක් 1200ක් විතර ඉන්න ගම්මානයක් වගේ තමයි මේ දර්ශනතලයේ ඉන්න සමස්ත කණ්ඩායම ගත්තාම. ඉතින් ඒ වගේ එකක් ප්‍රායෝගිකව මම නැවතත් කියනවා අපි නිර්මාණාත්මකව ගත්තොත් channel අපිට ෆයිට් කරන්න පුළුවන් සමව යන්න පුළුවන් සිනමාවක් අපිට තියෙනවා. හැබැයි එවැනි දැවැන්ත නිෂ්පාදනයක් මේ හැන්ඩල් කරන්නේ කොහොමද කියන එක අපිට දකින්න ලැබෙන්නේ නැහැ නේ ලංකාවේ කොහොමත්. ඉන්දියාවෙත් ඉන්දියානු ශිල්පීන්ටත් ඒක කිසියම් විශේෂ අත්දැකීමක්. ඉන්දියානු ශිල්පීනුත් කියන විදියට ඒගොල්ලන්ගේ සිනමාව ඇතුළෙත් ඒගොල්ලන්ගේ සිහිනයක් පොන්නියින් සෙල්වන් කියන එක. ඉතින් ඔවුන් හැම රංගන ශිල්පියෙක්ම ඒකට දායක වුණේ. මේ චිත්‍රපටයේ ඉන්නවා චයන් වික්‍රම් කියලා අපි දන්නේ. මේ රාවණන් එකේ හිටිය වික්‍රම්, ඓශ්වර්යා රායි, ජයම් රවි, කාර්ති, සරත් කුමාර්, ප්‍රභු, වික්‍රම් ප්‍රභු, ඓශ්වර්යා ලක්ෂ්මී, ට්‍රීෂා ඇතුළු උතුරු දකුණු ඉන්දියාවේ සියලුම තරු ටික පාහේ මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා හිටියා. ඒ අත්දැකීම හරි විශේෂයි. ලංකාවේ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ලෝකයේ වැඩියෙන්ම ප්‍රේක්ෂක ඇසට ලක්ුණේ අපි විශ්වාස කරන විදියට ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු ඉන්ඩියානා ජෝන්ස් ලංකාවේ රූගත කරපු චිත්‍රපටියේ අයිරාංග නිසේරසිංහ මෙතිනිය 1980 දශකයේ එතනින් පසුව ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් දකින අපේ රංගන ශිල්පියා ශ්‍යාම් වේවිද අපි හරියටම දන්නේ නැහැ. අපි කලින් වැඩි එහෙම අදහසක් පළ කළොත් ඉතින් ඔබට මිස් නොවන චිත්‍රපටයක් පොන්නියන් සෙල්වන්. ඒ බලන්නේ විනාඩි ගාන බලන්න. ඔබටත් සියුම් ආඩම්බරයක් තියෙයි. ඒ වගේ චිත්‍රපටයක අපේ කෙනෙක්ට විනාඩි කිහිපයක් වෙන් වෙලා තියෙන එක ගැන. ඉතින් පොන්නියන් සෙල්වන් කතන්දරය ඔහොමයි. දැන් සීඩ්ස් ප්‍රාණ කියන චිත්‍රපටයත් වෙනස් සුවිශේෂී ලංකාවේ හෙලවුඩේ ඇතුලේ. ඒ චිත්‍රපටයේ යම් මිෂනාරීවරයෙක්ගේ ඒ ආభాෂයලත් පියතුමකගේ කතාවක් චිත්‍රපටයට එන්නේ. ඒ ශ්‍යාම්ගේ නිරූපණය මට දැන් අහන්න ඕනුනේ. ඒ චිත්‍රපටයේ වෙනුවෙන් මිෂනාරී මනසක් සූදානම් කරගන්න එක. චිත්‍රපටය සහ ඔබේ රෝල් එක අතර කොහොමද උනේ? මොකක්ද භූමිකාව? මම බෙන්නප්පුවේ කටුනේරියේ තමයි ඉපදුනේ. මගේ ගම මම අවුරුදු 40ක් විතර ජීවත් වුණේ මේ ගමේ. එතකොට ඒ කතෝලික ක්‍රිස්තියානි පසුබිම ඒ සංස්කෘතිය තමයි මම ඉපදුනේ. අපේ අම්මා තාත්තා ආච්චි සීයා ඒ පල්ලියත් එක්ක සම්බන්ධයි. එතකොට ඔබ කියන්නේ මේ ක්‍රිස්තියානි සංස්කෘතියේ තියෙන අවතුම් පැවතුම් මේ සංස්කෘතික හැසිරීම් ටික මට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා වෙන්නත් ඇති සමහරක් විට සංජය නිර්මාල් මාව මේ චිත්‍රපටියට කැඳවන්නේ. හැබැයි ඒකේ තිබුණු මට ඒ චරිතය නිරූපණය කරද්දී මට හිතන්න තිබුණු දේ තමයි මට ලංකාවේ පූජකයෙක්ගේ චරිතයක් නෙවෙයි නිරූපණය කරන්න තිබුණේ. සහ සියවසක් විදියට ගත්තාම මීට කියන්නේ 1400-500 ගණන් වල ලංකාවේ සිද්ධ වෙච්චි සිදුවීමක්. හැබැයි මම නිරූපණය කරන්නේ ඉන්දියානු මිෂනාරිවරයෙකුගේ චරිතයක්. එතකොට ඉන්දියානු මිෂනාරිවරයෙක් ඉන්දියාව වගේ කලාපයක කෙනෙක් ඒ සියවසේ කොහොමද හිතන්නේ කියන එක ගැන මට හිතන්න තිබුණු දෙයක්. අර ඒ අරුණාම කතෝලික සංස්කෘතියේ තියෙන ඇවතුම් පැවතුම් මම පූජාවල් ඉරිදා විශාල සංඛ්‍යාවකට සහභාගී වෙලා තියෙනවා. එතකොට ඒ පූජකයෙකුගේ සංස්කෘතික හැසිරීම මේ මැනරිසම්ස් ටික මට ටිකක් පහසුවෙන් හසු කරගන්න පුළුවන්කමක් තිබුණා. හැබැයි මට මේකෙදී දෙකක් කියන්න ඕන ෂෙනල්. එකක් තමයි අර මම කලින් කිව්වා වගේ පොන්නියින් සෙල්වන් අත්දැකීම සම මේක ගත්තාම එක තැනකදී අපිට එකතු වෙන්න පුළුවන් තැනක් තියෙනවා මේ ලංකාවේ සිනමාවට. අපි බොහොම يعني මම ජීවිතේ විශ් කරන දේකුත් මම බලාපොරොත්තු වෙන දෙයක්. අර වගේ දැවැන්ත නිර්මාණ නොවුනට පොන්නියින් සෙල්වන් වගේ දැවැන්ත නිර්මාණ නොවුනට මේ ප්‍රාණ සීඩ්ස් කියන චිත්‍රපටය හොඳ උදාහරණයක් නිර්මාණශීලීව අපි කොහොමද ජාත්‍යන්තර සිනමාව අමතන්නේ කියන එක. ඔබ කිව්වා වගේ පොන්නියින් සෙල්වන් තුල මාව විශාල රටවල් ප්‍රමාණයක ප්‍රේක්ෂකයෝ දකින්න නියමිතයි. ඒ වගේම සීඩ්ස් චිත්‍රපටිය ප්‍රාණ චිත්‍රපටියත් ඒ වගේම මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි කියන්නේ මේ ඒ කියන්නේ අන්තර්ජාතික තේමාවක් කියන එක මේ ග්ලෝබල් කන්ටෙන්ට් එකක්. දැන් අපි දන්නවා මේ දවස්වල මේ OTT platforms වල ඉල්ලන්නේ Amazon හරි Netflix වල ඉල්ලනවනේ. ඒගොල්ලෝ මේ පොඩි රටවල් වල කරන ඒවා ඒගොල්ලෝ ඉල්ලන්නේ ඔයාලගේ රට පොඩි වුණාට මේ ග්ලෝබල් කන්ටෙන්ට් එකක් ගෝලීය තේමාවක් අමතන්න පුළුවන් නම් වෙන රටවල් වලට බලන්න අපි තෝරගන්නවා කියන අදහස. ඉතින් මම කියන්නේ මේ සීඩ්ස් ප්‍රාණ කියන චිත්‍රපටිය නිර්මාණාත්මකව අපි අරතරන් දැවැන්ත නිෂ්පාදනයක් නොවුනට ආයේ මේ ගෝලීය ප්‍රේක්ෂකාගාරයක් අමතන්න නියමිතයි කියලා මම විශ්වාස කරනවා. එහි තියෙන නිර්මාණාත්මක ගුණය මේ චිත්‍රපටියට තියෙනවා. මං ආයේ අර මගේ චරිතය ගැන කිව්වොත් මේ මම අර ලංකාවේ ඇතුලේ පියතුමෙක් ගැන හිත ඉඳලා මේ ඒ කියන්නේ කිසියම් මහද්වීපයක ඉපදිච්ච විශාල භූගෝලීය කලාපයක සංස්කෘතික සංස්කෘතීන් ගණනාවක් මේ එකිනෙක හරහා ගිය සංස්කෘතියක් ඇතුලේ ජීවත් වෙන පියතුමෙක් කොහොමද හිතන්නේ කියන එක මට අත්දකින්න ලැබුණේ මන්නාරමට ගිහිල්ලා ඒ ද්‍රවිඩ මිනිස්සු එක්ක වැඩ කරන්න ගත්තාම සහ විශේෂයෙන් මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන ෆාදර් මැල්කියෝගේ චරිතය නිරූපණය කරන ට්‍රේ කියන නළුවා නිසා ඔහු ස්පාඤ්ඤ නළුවෙක්ම කතා කරන්න ඕනේ අනිවාර්යෙන්. ඔහු නිසා තමයි මට තේරුනේ මේ රංගනය කියන එක සහ චරිත නිරූපණය කියන එක මේ ආයි විශ්වීය මේ ආමන්ත්‍රණය කියන එක මේ ස්ටෝරි ටෙලිං කියන එක කතන්දර කියන එක විශ්වීය දෙයක් කියන එක මේ මට තේරුනේ මේ මට තවදුරටත් තේරුම් ගන්න පුළුවන් වුණා මේ සීඩ්ස් කියන චිත්‍රපටියේ. දැන් සංජය නිර්මල් අධ්‍යක්ෂකවරයා හොඳ තීරණයක් ගන්න ඕන චිත්‍රපටය වෙනුවෙන්. ඒ තමයි ප්‍රධාන චරිතය වෙනුවෙන් ස්පාන් ජාතික සුවිශේෂී නළුවෙක් ඔහු ප්‍රාණ වෙතට එක් කරගන්නවා. එතකොට ඒ වගේ චරිතයක් එක්ක ඡාම් ළඟම ගනුදෙනුවක් කරන්න සිද්ධ වෙන්නේ නැති කියලා අපි හිතන අපේ චිත්‍රපටේ බලලා නැහැ. නමුත් අපි හිතනවා ළඟ ගනුදෙනුවක් තියෙන්නේ නැති චිත්‍රපටයේ භූමිකා දෙක අතර. ඔව්. ඒ ගනුදෙනු හදාගත්ත කොමස ඒ වගේ නළුවෙක් එතන ඉඳීම සම්බන්ධයෙන් මොකද ඒ නළුවා සම්බන්ධයෙන් සංජය නිර්මාල් දීපු රකමදාරු ඉතා ඉහළ එකක්. එතකොට මේ ගනුදෙනු කොහොමද ඔහුත් එක්ක හදාගන්නේ? ඒ අවංකව කියන්න ඕන ශෙනල් ඒ කියන්නේ අපි ලංකාව ඇතුලේ කිසියම් තත්වයන් අපි වලට ළඟා වෙලා තියෙනවා. ලංකාවේ රංගන ශිල්පීන් අපි ගත්තොත් ජෝ අබේවික්‍රමගේ සිට මාලනී ෆොන්සේකා වෙන්න පුළුවන්, ජැක්සන් ඇන්තනීගේ සිට මහෙන්ද්‍ර පෙරේරා දක්වා, නීටා ෆර්නෑන්ඩෝ මේ වගේ අය මේ කියන්නේ ජාත්‍යන්තරව අපිට මේ නළුව කියලා පෙන්වන්න පුළුවන් පිරිසක් ලංකාවේ ඉන්නවා. එහෙම ඉන්නකොටත් මේ මට ඒක ඇතුළට ගියාම තේරුනේ මේ විශේෂයෙන් සීඩ්ස් ප්‍රාණ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව කරන ට්‍රේ කියන රංගන ශිල්පියාගේ ඒ රංගන ප්‍රවේශය. ඒ කියන්නේ දැන් අපි දැන් ලංකාව මේ සිනමාව ඉස්සරහට විකාශයේ වේගන ඉස්සරහට එනකොට අපි හිතනවානේ පුළුවන් තරම් සිනමාව ඇතුලේ ඊටාම සියුම් විදිහට මේ මනුස්ස ස්වභාවයන් නිරූපණය කරන්නේ කොහොමද කියලා. ඊටාම මේ කියන්නේ ඇත්ත ජීවිතයට මේ යථාර්ථයට ඊටාම සමාන වෙන විදිහට කොහොමද මේ මිනිස් හැසිරීමක් නිරූපණය කරන්න කියලා. එතකොට මට තේරුණා ට්‍රේ එක මම මුහුණට මුහුණ හම්බ වෙනකොට අපි ඒ හිතන් ඉන්න යථාර්ථයටත් වඩා සාමාන්‍ය ජීවිතේට ඊටාම කිට්ටු රංගන ප්‍රවේශයක් හසු කරගත්තු. ඒ කියන්නේ රංගනයේ තාක්ෂණ වේදය සහ මේ මානුෂික ගනුදෙනුව රංගනයේ තාක්ෂණය දියුණු වෙනවත් එක්කම මේ මිනිස් හැසිරීම කොහොමද පිළිබිඹු කරන්න කියන එක ගැන මේ يعني හැඟීම් ඒ වගේම මේ මනෝභාවයන් එක්ක කරන ගනුදෙනුවකුත් තියෙනවානේ. මේ දෙක උපරිම විදිහට සමාන්තරව ගෙනියන ඊටාම දක්ෂ නළුවෙක් ට්‍රේ. ඔහු මං එක්ක ඉස්සරහ මාත් එක්ක හිටගත්තාම මේ පුහුණු වීමකට තමයි මට තේරෙන්නේ මම ගෙදරින් ලෑස්ති වෙලා ගිය මගේ චරිතය නෙවෙයි මේ මිනිස්සයා එක්ක මම මුහුණ දෙන්නේ කියලා. එතකොට ඔහුගෙන් මම ඉගෙනගත්තු දේවල් විශාලයි. ඒ කෙටි සීමාව ඇතුළතදී මේ කියන්නේ ඔහු හා සමාන වෙන්න බෑ. ඇත්තටම අපි අවංකව මං ගත්තොත් මම ඔහුට වඩා ගොඩක් පල්ලෙහෙන් ඉන්නේ. හැබැයි මං ගොඩක් උත්සාහ කරේ ඒ අවස්ථාව නිරූපණය කරන්න ඔහුගෙන් දේවල් කොහොමද මේ සමාන්තරව බෙදා හදාගන්න කියලා. ඉතින් එවැනි මේ අත්දැකීමත් එක්ක ශෙනල් මම ඉස්සරහටත් හිතන්නේ මේ අපේ රංගන ශිල්පීන්ට සමස්තයක් විදිහට අපේ කලාව මේ වෙන රටවල් එක්ක වෙන සංස්කෘතීන් එක්ක තවත් ශිල්පීය දක්ෂතා එක්ක ගැටෙනකොට අපිට මේ අපේ දේවල් يعني මට වැඩිය දක්ෂ රංගන ශිල්පීන් ගොඩක් ලංකාවේ ඉන්නවා. එහෙම අයට ඒ අවස්ථාවන් ලැබෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මටත් වැඩිය ඒ ඔවුන්ගේ මේ රංගනයේ තියෙන තාක්ෂණික කාරණා සහ මේ කතන්දර කීමේ මේ මානුෂික ගනුදෙනුව මිනිස් කතන්දර කියන එක තව උපමට්ටම් කරගන්න ලොකු උදව්වක් වෙනවා කියලා මට චුට්ටක් හරි මගේ ඒ තිබුණු වට්ටමින් උඩ එන්න මේ අත්දැකීම් මට ගොඩක් උදව් වුණා. ඒ අතරේ දැන් අපේ කතාබහත් අවසන් කරගන්න ඕන හින්දා කරන්න ගිය දේ කරලා ඉවරනකොට ඒ කරපු දේ අතර වෙනසක් තිබ්බද ප්‍රාණ චිත්‍රපටයේ? ලොකු වෙනසක් තිබුණා. ඒ කියන්නේ මම ගියේ රංගන ශිල්පියෙක් විදිහට කොහොමද මේ ෆාදර් ලිසානෝගේ චරිතය මම මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ඉන්දියාවේ ෆ්‍රැන්සිස් සේවියර් පූජකතුමාගේ සහායට සිටින පූජකෙක් විදිහට ඉන්න ෆාදර් ලිසානෝගේ චරිතය. ඒතර ෆ්‍රැන්සිස් සේවියර් උතුමාණන් ලංකාවට ධර්මදූත සේවය සඳහා යන්න කියලා තෝරගන්නේ ෆාදර් ලිසානෝව. ඉතින් ඒ චරිතය ගැන තමයි මම ඔළුවේ තියාගෙන යන්නේ. ඒතර මම හිතාගෙන යන්නේ මම නළුවෙක් විදිහට මේ චරිතය නිරූපණය කරන්නේ කොහොමද කියලා. හැබැයි සෙනල් ඒ මන්නාරමට ගියාට පස්සේ මේ සිද්ධිය වුණු ඇත්තම භූමියට ගියාට පස්සේ විශාල මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙච්ච අපේ පාසුක ප්‍රහාරයටත් වඩා 600ක් 700ක ප්‍රමාණයක් එක දවසකදී එක මොහොතකදී මරලා දාපු ඉතිහාස කතාවක් නිරූපණය කරන්න ඒ මිනිස්සු මරලා දාපු භූමියටම ගිහිල්ලා මම මේ චරිතය ගොඩනගන්න ගියාම මට හම්බ වුණේ ඒ මන්නාරමේ 1500 ගණන් වලදී මියගිය මන්නාරමේ ද්‍රවිඩ ජනතාවකගේ පස්සේ පරම්පරාවක්. ඔවුන් මේ චිත්‍රපටියට දායක වුණේ රංගපාන්න එන නළු නිළිය විදියට නෙවෙයි, ඒ ඉතිහාස කතාවේ ඒ මනුස්ස හැඟීමේ සාක්ෂිකාරයෝ විදියට. ඔවුන්ට තාමත් ඒ විශ්වාසය සහ බලාපොරොත්තුව සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ගනුදෙනුවක් එක්ක තමයි ඔවුන්ගේ චිත්‍රපටියට සම්බන්ධ වුණේ. මම නළුවෙක් විදිහට ගිහිල්ලා ඔවුන් ඉස්සරහට ගියාම මට සිද්ධ වුණා මම මේ මොන මේ විහිළුවක්ද කරන්නේ, මේ මිනිස්සු ඇවිල්ලා මේකත් එක්ක ආධ්‍යාත්මික ගනුදෙනුවකට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. එතකොට මට රස්සාවකට එතන රඟපාන්න බැරුව ගියා. මම ගියේ රස්සාවට නළුවෙක් විදිහට රඟපාන්න. හැබැයි මගේ ආධ්‍යාත්මය එලියට ගන්න සිද්ධ වුණා. නෙමෙයි ඒ මිනිස්සු මගේ අධ්‍යාත්මයේ එලියට අරන් දුන්නා. මෙහෙම මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙච්ච ඉතිහාසයේ වැළලිලා ගිය, හැබැයි මේ ඉතිහාසය තුල සංගවන්න ගිය සිද්ධියක්, ඉතිහාසයේ වල දැම්මේ ඉතිහාසය දන්නේ නැතුව බීජ ටිකක් පස්සේ පැලවෙච්ච පැලවල ඵල ටිකක් තමයි මාත් එක්ක රංගන ශිල්පීන් විදියට සහායට සම්බන්ධ වුණේ, විශේෂයෙන් ඒ දමිළ ජාතිකයින්. ඉතින් මේක හරි විශේෂ අත්දැකීමක් වුණා මට. මේ කියන්නේ නළුකාරය කරන්න ගියාම ඒ චරිතයක තියෙන මිනිස්සය, කියන්නේ මිනිස්සෙන්ගේ තියෙන ආධ්‍යාත්මය හොයාගන්නේ කොහොමද කියන එකට මට ලොකු අදහසක් ඒගොල්ලෝ කියලා දුන්නා. ආයම මාසයි කවදාහරි මම නළුවෙක් විදියට සම්බන්ධ වෙනකොට රංගකාරයක් කරලා ඉන්න නෙමෙයි, ඒ අපි නිරූපණය කරන මනුස්ස චරිතය අස්සේ තියෙන මිනිස්සුන්ගේ ඉතිහාසය, විශේෂයෙන් ආධ්‍යාත්මය, හෘද සාක්ෂිය, ඔවුන් හිතන දේවල් නිරූපණය කරන්නේ කොහොමද කියන එක ගැන මම උත්සාහ කරා. හැබැයි මම හිතන්නේ ඒක සාර්ථක ඇති. ඔව්, සාර්ථකද කියලා අපි බලමු. සහ මට ඉස්සරහට ඒකට පණිවිඩයක් දුන්නා, ඔබ නළුවෙක් විදියට වැඩ කරනවා නම් පුළුවන් නම් ඒක හොයාගනින් කියලා. අපේ කතාවේ සම්පින්ඩනයක් එක්ක ඔව් ශ්‍යාම්ගේ චරිතය සහ ඔහු විශ්වාස කරන ලක් එක සහ ඔහුගේ ටැලන්ට් එක කියන ඒ කාරණා ඔක්කොම එක බලද්දී මට මේ ප්‍රශ්නේ අහලම නවත්තන්න හිතුණා. දැන් පොන්නියෙන් සෙල්වනුත් කොහම රඟපෑවනේ, ජීවිත කාලෙටම ඒ අවස්ථාව විතරක් වෙන්න පුළුවන් ඔබට ලැබෙන්නේ. ඔබට ඔබ දැකපු චිත්‍රපටවල මේ චරිතය මට ලැබුණා ඉතින් හොඳයි කියලා හිතිච්ච චිත්‍රපටයක් චරිතයක් තියෙනවද? කීපයක් තියෙනවා. අර කිව්වා වගේ මම කියන්නම් ඒක ඒවා නිකන් ජීවිතේ කිට්ටු වෙන්න බැරි දේවල්. හැබැයි මම කියන්නම් වහපු නිසා එහෙම රංගන ශිල්පීන්ගේ වැනි නිරූපණයක් දැක්කම මට එහෙම ආසයි තිච්ච කීපයක් තියෙනවා. එකක් තමයි මෑතකදී ලංකාවෙත් දැකපු ජෝකර් කියන ෆිල්ම් එකේ වෝකින් ෆීනික්ස් කරපු භූමිකාව. එවැනි භූමිකාවක් ජීවිත කාලය තුළද කරන්න ලැබෙනවා නම් ඒක මේ ඒ කියන්නේ විශ්වයටම ඒ කියන්නේ මිනිසෙක් විදිහටත් නෙමෙයි ඒ කියන්නේ විශ්වයේ සදාකල් පවතින නිර්මාණ ඒත් එක්කම ටිකක් ඊට ඉතිහාසයට ගියොත් ඇල් පැචිනෝ කියන්නේ මම ගොඩාක් ජීවිතේ ආස කරන නළුවෙක් ඔහු Scent of a Woman කියන චිත්‍රපටියේ S2 පහු කාලේ පේන්නේ නැතුව ගිය මේ හමුදා නිලධාරියෙක්ගේ චරිතයක් නිරූපණය කරනවා ඒක කරන්න ලැබුණොත් කියන අනන්ත වාරයක් හිතලා තියෙනවා ඩලාස් බයස් ක්ලබ් කියන එකේ මැතිව් මැක්කොනහේ නිරූපණය කරපු චරිතය සහ විශේෂයෙන් ඒ වගේම ඒකත් එක්කම ඒ චිත්‍රපටියේ මේ ජාඩ් ලෙතෝ නිරූපණය කරන සහායක චරිතය අර ට්‍රාන්ස්ජෙන්ඩර් චරිතයක් නිරූපණය කරනවා ඒක ජීවිතේ මම මාර ආස දෙයක් මට ලැබුණොත් ලංකාව ඇතුලෙන් කිව්වොත් පවුරුවලු චිත්‍රපටියේ ටෝනි රණසිංහ කරපු වගේ චරිතයක් මට කරන්න ලැබෙනවා නම් හැබැයි චිත්‍රපටි මම වැඩිපුර ආසයි නීටා ෆර්නැන්ඩෝ කරපු චරිතේ ඒක කියන්නේ ඒ වගේ චරිතයක් පිරිමි චරිතයක් විදිහට කරන්න ලැබෙනවා නම් ඒ දෙකම කරන්න මම ආසයි කතාව ඕකයි ශ්‍යාම් ප්‍රනාන්දු නැවත අපේ මැදිරියට කැඳවා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා එහෙම හේතු හැදේ කියලාත් අපි සුබවාදීමු හිතමු මේ වගේ අමාරු කාලයක කොහොම හරි අපේ මැදිරියට ආවට බොහොම ස්තුතියි. පොන්නියන් සෙල්වන් වැඩි වැඩියෙන් අරමන්න ලෝකේ ප්‍රේක්ෂකයන්ට හිතේවා ඔවුන්ගේ ඇස් ඔබට යොමු වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඔබටත් ස්තුතියි සහ සමස්ත නිෂ්පාදන කණ්ඩායමටම ස්තුතියි. ඒ කියන්නේ අපේ සිනමාව මීට වඩා යහපත් කර්මාන්තයකට ඔසවන්න මේ මොහොතේ අපිට ලබා දෙන ඉඩකඩ සම්බන්ධයෙන් ඉතාම ස්තුතියි චරණ ටීවී එකටත් ඔබ නිෂ්පාදන කණ්ඩායම සියලු දෙනාටත්. හොඳයි ශ්‍යාම්ගේ කතාව ඕකයි. අපි ලබන සතියේත් හමු වෙනවා. එතෙක් සුවින් ඉන්න. ජයෝ.